පුරාමෙන් අනතුරු නැවතත් ඔබ සම්බන්ධයේ සිටින්නේ TNL වෛද්‍ය හමුවත් සමගයි. අපි මං හිතන්නේ සාකච්ඡා කරන්නට යෙදුනේ අදත් මේ සිත සුවපත් කරන්නේ කෙසේද? මනස සුවපත් කිරීම තුළින් අපට ජීවිතයට ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා. මේ සඳහා සාකච්ඡා කිරීම අදත් අපත් සමග සිටින්නේ වෛද්‍ය ජීවනි හසන්තා විකෘතිතුමා වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි මම හිතන්නේ ඔබ සඳහන් කළ ආකාරයට මේ මනස සිත සුවපත් කර ගැනීමෙන් අපිට විවිධ ප්‍රයෝජන රාශියක් ලබා ගන්නට පුළුවන්. මම හිතන්නේ අපේ ජීවිතයේ විවිධ අවධිවල අපි ලද අත්දැකීම් දරුවන් වශයෙන්, වැඩිහිටියන් වශයෙන්, ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන් වශයෙන්, තමන්ගේ පාසලේ, පවුලේ, රැකියාවේ, ඒ වගේම සෞඛ්‍යයට හානිකර දේවල් විශාල කොටසක් මේ චර්යා රටා හැඩගැස්වීමෙන් මම හිතන්නේ ඔබතුමියගේ මේ පොතේ සිත සුවපත් කර ගැනීමේ මං පෙත් නැමැති පොතේ සඳහන් කර තිබෙන මේ චර්යා රටා හැඩගස්වා ගන්නේ කෙසේද, පවුල් සංස්ථා හැඩගස්වා ගන්නේ කෙසේද, මේ ආකාරයට වෛද්‍යතුමනි විශාල පරාසයක ඔබ සඳහන් කර තිබෙන මේ සමාජය හරි මගට සිත සුවපත් කිරීම තුළින් යොදා ගන්නේ කෙසේද කියලා. මේ තවත් කරුණු කාරණා රාශියක් වෛද්‍යතුමනි මම හිතන්නේ අද අපි අහනවා සිදී හානි කර ගැනීම, විවිධ දරුවන් අපයෝජනයට ලක් කිරීම, ඒ වගේම විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම, මේ සියලු දේ ගත්තාම වෛද්‍යතුමනි ඔබට සමාජයට මේ සුත මනස සුවපත් කර ගැනීමට දී හැකි අදහස් මොනවාද? දැන් ගොඩක් වෙලාවට අපි හිතන විදි වැරදි වුණාමත් නරකයි කියලා මම කියවනේ ආකල්පයක්. දැන් ඇත්තටම අපිට තියෙන අහේතුවාදී හිතවිලි කියලා ගොඩක් වෙලාවට. දැන් ඇත්තට මේ පොතේ මම සඳහන් කළ තියෙන සිත සුවපත් කිරීම කියන මම පෙත් කියන පොතේ අහේතුවාදී හිතවිලි කියලා මම ඒකේ කොටස් 10කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ සමහරව හිතනවා අපිට 100ට 100ක්ම හරියන්නේ නැහැ හැම දෙයක්ම. නැත්තම් හොඳ නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ 100ට 100ක්ම හරියන්නේ කොහොමද මේ ලෝකේ? සමහර දේවල් හරිනවා. නමුත් අපි දැනගන්න ඕනේ ඒක ඒ විදිහට බාර ගන්න. ලද දේ සතුට වෙලා යන්න කියන එක බාර අරගෙන මේ දේ දැන් හිතන්න උදාහරණයක් විදිහට වීදුරුවක් තියෙන මෙතන භාගයට පිරিলা. දැන් අපිට හිතන්න පුළුවන් මේක භාගයක් නැහැනේ. එහෙම නැත්නම් අපිට හිතුණා මේක භාගයක් තියෙනවනේ. කියලා සතුටින් හිතන්න පුළුවන්. අනිත් එක දුකින් අයියෝ භාගයක් නැහැනේ. බලන්නකො මේ වීදුරුව ටික දෙන්නේ දෙවිදිකට තරගන්නේ. ඉතින් අපි ඔන්න හිතන විදිහ වෙනස. ඔන්න ඒ සරල උදාහරණේ අරගෙන අපි ජීවිතේ දිහා බලන්න ඕන අපිට ලැබෙන හැම දෙයක්ම අර භාගයට පිරුණානේ. ඔච්චර සන්තෝෂයි. භාගයක්ම තියෙනවා. ඒක සතුට වෙන්නේ. ඒකයි මේ ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ. ඒතර අපේ නම් තියෙන සතුටක්. සතුටෙන්ම යන්න ඕනේ. සතුට තමයි අපේ ජීවිතේ අවශ්‍ය වෙන්නේ. මොකද සතුටෙන් නිසා තමයි අපිට හොඳ හොමන වැස්සෙන්නේ. ඒක නිසා මොන හේතුවකටද, කර්ම හේතුවකටද, මොන ආර හේතුවකට අපි ලැබුණේ මේකද අපි ඒක කියන්න ඕනේ. බලන්න උදාහරණයක් විදියට දැන් සමහර අයට ඇස් පේන්නේ, සමහර අය කන් ඇහෙන්නේ, සමහර අයට මේ අතපය වැඩ කරන්නේ නැහැ. නමුත් ඒ අතරනොත් තියෙනවානේ සතුටින් ඉඳගෙන ලෝකේ ජයගත් අය. දැන් Facebook එකේම ඉන්නවා අර මේ අත දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ. නමුත් මේ පුද්ගලයා මේ විවාහ වෙලා දරුවෝ හදාගෙන එයා ලෝකෙටම දේශන පාත් වෙනවා. එයා පීනනවා පේනවා මේ වතුරකට. බලන්නකෝ, ඒ කියන්නේ එයා ලෝකෙට පෙන්නනවා එහෙම ඒ තරම් බැරි වෙලත් මම ලෝකෙ ජය අරගෙන තියෙනවානේ කියලා. ඉතින් මේ අපේ ආයත මේ ඔක්කොම තිබිලා හැමදේම තිබිලා අරකනේ මේක නෑ මේ පොඩි දෙයකට අඬන්නේ. අන්න ඒ වගේ උදාහරණ බලන්න ඕනේ. ඒ වගේ බලලා ඉගෙන ගන්න ඕනේ. මට මේ තියෙන කැලේ මම කොහොමද යන්නේ කියලා. ඉතින් ඒකයි මේ ආකල්ප හිතන ක්‍රමය මේ වගේ දේවල් අපි බොහොම සුළුවට තකනවා. නමුත් අපේ පුළුල් ජීවිතේටම එක බලපානවා. මම හිතන්නේ ඔබ තුමින් සඳහන් කළ ආකාරයට මේ ආකල්ප චර්යා රටා මේවා වෙනස් කිරීම තුළින් අපගේ මනස සුවපත් කර ගැනීමට හැකි ආකාරය තමයි මෙතන තුමින් සඳහන් කරන්නේ. මේ එකම තුමනේ අපි බැලුවා මේ භාවනාව, මෝහණය මේවත් තුළින් අපේ චර්යා රටාවල ඇතිවිය හැකි ආතතිය, මනසේ ඇතිවිය හැකි වියවුල් මේවත් අඩු කරගෙන ගත හැකිද, දුර ගිය හැකිද, මේ පිළිබඳ යමක් සඳහන් කරනවා. ඔව්, එතන භාවනාව කියන එකම පොඩක් වෙනස් වෙලා තමයි මෝහණය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකෙන් කරන්නේ සංසුන් කිරීම. කලබල වෙච්ච මනස සංසුන් කිරීම. සංසුන් කිරීම නිසා අපිට අපි ගැනම හිතන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකයි වටින්නේ. අපේ වැරදි මොනවාද, අඩුපාඩු මොනවාද,
මම දිනු කරගන්න ඕනේ මොනවද? අපි ආයුත්තේ කොතෙන්ටද? මේ හැම දෙයක්ම මම කන්නේ වැරදි විදියටද? මම මේක හදා ගන්න ඕනේ කොහොමද? මම හම්බ වෙන ඕන වෛද්‍යවරයා කවුද? මම කියවන්න ඕන පොත මොකද්ද? මම යන්න ඕන ගමන මොකද්ද? මම මේක වගේ ඉන්න ඕන මම මේක වෙනස් කරගන්න ඕනේ කොහොමද? ඔය වගේ දේවල් ගොඩක් තමන්ට තීරණය කරන්න පුළුවන්. එහෙම නැතුව බන බන ඉන්න එහෙම නැත්නම් මගේ මහත්තයා මේමයි අරමයි මේමයි කිසි බන බන ඉඳලා වැඩක් නැහැ. තමන් ඕන දෙයක් වුණාවේ අපිට ලෝක වෙනස් කරන්න බෑ. නමුත් අපේ ළඟයි අපේ සතුට තියෙන්නේ. අපේ සතුට අපි ගන්න විදිහ අපි හොයාගන්න ඕනේ. මේ ලෝකේ කාටවත් බන බන වැඩක් නැහැ. අපි අතර අපිට අනේ මොකද මං හිතන ඇති වැඩදි. මං හිතන ඇති හදාගත්තනම් ඉවර හරියට අපේ ගමන යන්න පුළුවන්. දිනු වෙන්න පුළුවන් නම් එච්චරයි. ඒක තමයි දිනු වීමේ රහස. අතර වෙන්නේ කාර්ගී කී කිය තෙල් කාර්ගී කියලා බොහොම ප්‍රසිද්ධ ලේකකයෝ ඉන්න තවත් ලේකකයෝ ඉන්න මේ හැම කෙනෙක්ම කියලා තියෙන්නේ I can, I will, මට පුළුවන්, මම කරනවා කියන හිතවිල්ල අනුව ම කරගෙන යන්න. ඒ වගේම නෑ බෑ කියන එක කියන්න එපා කියලා කියනවනේ. එහෙම කිව්වයි කියලා හැම දෙයකටම මට නෑ නෑ බෑ කියන එක ඒකත් වැරදියට ගන්න හොඳ නෑ. ඒ කියන්නේ නෑ බෑ කියන එක කියන්නත් ඕන සමහර වෙලාවට. ඒ කියන්නේ දැන් මට හොඳ ලොකු වැඩකන්දරාවක් මගේ ඔෆිස් එකේ මගේ ලොක්කා දෙනවා. මට මේක කරන්න බැරි නම් මම කියන්න ඕන අනේ තරහ වෙන්න එපා. මේ මගේ මේ මගේ සිටුේෂන් එක මගේ මගේ විදිය මට දැන් තියෙන මගේ තත්ත්වය මේකයි. ඒක නිසා මට මේ දේ කරන්න බෑ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි ඉතින් හොඳ දේ. නැත්තම් බලමු පස්සට කියලා කිව්වොත් මෙන්න මොකද අපේ අය කරන්නේ ඒකනේ. හා බලමු කියලා යනවා. ඊට පස්සේ අර මනුස්සයත් හිතනවා ඔව් මෙයා කරයි කියලා. ජීවිතේට කරන්නේත් නැහැ. ඒ වගේ හරි කෙලින් ඩිරෙක්ට් උත්තරයක් දෙන්න ඕන අනේ තරහ වෙන්න එපා මට බෑ මේක කරන්න. එහෙම නැත්තම් නා කියලාගෙන යනවා. තරහ වෙන්න එපා මම ණය දෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතුව ණය දෙනවා. ලීලියර්ලි ඊට පස්සේ කරදර වෙනවා. ප්‍රශ්න ඇති කරගන්නවා. එහෙම නැතුව තමන් හරි තීරණය නෑ බෑ කියන එකත් තමන්ට කියන්න පුළුවන් විදියටම ඉගෙන ගන්න ඕනේ. මොකද සමහර පොත්පත්වල ලියලා තියෙනවා නෑ කියන්න එපා බෑ කියන්න එපා කියලා. එහෙම බෑ. ඒ කියන්න ඕන අවස්ථා තියෙනවා. නෑ. ඉතින් මට එහෙම නැතුව මේ නෑ බෑ කියන එක කියන්න එපා කියලා කියන්නේ මේක. අනේ මට මම හැඩ නෑ. මම ආරම්භ නෑ. ඔය වැරදි දේවල් වලට තමන්ම නෑ 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 කියන එක ඒක. අනේ මම දක්ෂ නෑ. මට බෑ. උන් එක තමයි. ඒව තමයි එපා කියන්නේ. ඒව තමයි අර දේවල් නේ. ඒ වචන දෙක වැරදියට ගන්න එපා. ඒකයි. මම හිතන්නේ ප්‍රායෝගික උදාහරණ ගෙන හර දැක්වේ. මම හිතන්නේ අපගේ ජීවිතේ හැඩ ගස්වාගෙන මනස කෙසේද එක එල්ලේ සුව කිරීම ඒ වගේම හරි තීරණ ගත යුත්තේ ජීවිත කාලයේ කිය. මම හිතන්නේ වෛද්‍යතුමනි තවත් ප්‍රශ්නයක් තමයි අපේ සමාජයේ තිබෙන මේ කුඩා දරුවන්ගේ පාසල්වල පවා එන්නේ පාසලට ඇතුළත් වූ දිනයේ පටන් ශිෂ්‍යත්වයේ වගේම විභාග සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාල මේ සියලු දේ සම්බන්ධව මම හිතන්නේ අපගේ වැඩිහිටියන් පවා කාර්ය බහුල වුණ දරුවන් ගැන සෙවීමට පවා නොහැකි අවස්ථා ඇති වෙනවා. මේ තුලින් අපේ දරුවන්ට ඇති වෙහැකි ආතතිය උපදේශනය තුලින් කෙසේද මේ පාසල් තුල අපේ දරුවන්ව හඳුනාගෙන මේ දරුවාට ආතතිය හෝ යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා කියලා උපදේශනයක් ලබා දෙන්න. මේ පිළිබඳ අපේ බටහිර ලෝකයේ උදාහරණ ලබා ගනිමින් අප ශ්‍රී ලංකා යුනිව තැන මොකක්ද වෙන්නේ? ඇත්තටම දරුවට සතුටත් එක්ක තමයි අධ්‍යාපනය දෙන්න ඕනේ. ඒකයි මූලිකම දේ. දරුවෙක් හදනකොට ලව් ෆන් කන්ට්‍රෝල් මේ තුන තියෙනවා. ආදරය දෙන්න ඕනේ. එළමයට සතුට දෙන්න ඕනේ. ඒ වගේම කන්ට්‍රෝල් එක. පාලනය තියෙන්න ඕනේ. හැමදේම කරන්න කියලා කියන්නත් බෑ. එපා 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 බහදා කියන්නත් එපා. ගානට පොතේ මම මේක කරන්න ඕනේ කියලා. දැන් සමහර උදාහරණ තියෙනවා. ඒ කියන්නේ හොඳ ඔය උගත් දෙමාපියෝ දරුවා දැන් මොනවා හරි කරගෙන ගිහින් වැටෙන්න යනවා. එක පාට දැන් අපේ ලංකාවේ අම්ම කෙනෙක් හදා ගන්නවා. නමුත් එහෙම නෙවෙයි කරන්න ඕනේ. පුතා ඒක වෙනස් කරන්න පුළුවන්. මොම මනස පාවිච්චි කළා. දැන් මෙයා මෙතන වෙනස් නරක තැනකට වතුර වලකට දුවගෙන කියා කියමුකෝ. ඊට ඉස්සෙල්ල පුළුවන් ළමයා පොඩි ළමයාගේ දේ තියෙන එයාගේ අවධානය වෙන එකට යොමු කරන්න. දැන් වෙන මොනවා හරි කෝපකාලා කරන්න ගතිමුණ කියමුකෝ. මේ බාන පුතා මේකෙන් පුළුවන් මේ මොනවා හරි හදන්න. දැන් කොලයක් ගත්තා.
ඒක මේ බාන වෙන්න සතෙත් වෙන්න. ටැංකල් අවදානේ වෙන තැනකට යමු කර. අර අරලමයට අරක නෑ නෑ කිව්වේ නෑ. ඒතකොට එලා. ඉක්මනට යම් කිසි අවදාන තත්ත්වයක් තුනා ඒක හිමින් ගිහිලා වෙනස් කරන්න පුළුවන්. ඕමගේ ඔන්නක තමයි කියන්නේ ක්‍රියේටිව් වෙන්න කියලා. එක පහාට නිකන් මේ ලෑබෑ කියන්නේ නැතුව ළමයිගේ අවදානේ වෙන එකකට යොමු කරන්න. මේ ගොඩක් අය නොදන්න දේවල්. එහෙම නැත්නම් මොනවා හරි දෙයක් ඇල්ලුවා දරුවා තුල ගිලා ලස්සන පාට දෙයක් ඇල්ලුවා. කපට් කෝදින් කෝදින් ඔක්තියන් කියලා ළමයා කෑ ගහන අඬනවා. එහෙම නෙමෙයි. අයියෝ මේ බන් බබා මේ ඊට ලස්සන එක වෙන කෙනෙක්. මොනවා හරි කපන දුවලි දුවලි එන්න පටන් ගෝ ළමයා අරක අමතකයි. දමල දුවල යනවා. එතකොට අරක ඒ පැත්ත කිව් කියන්න බුලා. ඔන්න ඔය දෙයට පුරුදු වෙන්න. එතකොට දරුවට කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ. ආතතියක් නැහැ. මුංචි කාලේ ඉඳලාම නැත්නම් ළමයා අම්මත් එක්ක වෛර බඳිනවා මට. ඕන මේ දෙන්නේ නැහැ කිගේ. ඇයි මේ දරුවා අඬවලා එතන ඉඳලාම ඊට පස්සේ ළමයා ලෙඩ වෙනවා ස්ට්‍රෙස් එක නිසා ඊට පස්සේ ඊළඟට හැම තිස්සෙම එන්නේ ඒකනේ. ඉතින් ඒක නිසා මේ දෙමව්පියන් අඬ මෙහෙමනේ ගොඩක් තරු තරු නිය ආදරය කරනවා. බඳිනවා. ළමයි අම්බ වෙනවා. ඊට පස්සේ දන්නේ නැහැ ළමයි ටික හදන්නේ. ළමයි ටික හදන්න දන්නේ ඉතින් අන්තිමට පවුලත් පවුලෙත් ප්‍රශ්න දරුවා ලොකු වෙන පොඩි කාලේ ඉඳලා ළමයිගේ ප්‍රශ්න ළමයා පොඩි කාලේ ඉඳලා ලෙඩ ඇඳුම පීනස ඒක ලෙඩවල ඉඳලා ළමයාත් ලෙඩ මුළු පුදුම ප්‍රශ්නෙකට මුහුණ දෙනවා ඇයි මේ ප්‍රශ්න තමන්ව වාගෙන ප්‍රශ්නේ වවාගන්නේ නැතුව නියපොත්ත කඩන්න පුළුවන් තරින් හරියට ඉස්සෙල්ලා ඔයා විවාහ ජීවිතයකට ඇතුල් වෙනවා නම් හොඳ උපදේශනයකට යන්න හිතන්න අද දවසේ වෙඩින්ග්ස් කියලා හොඳ ලස්සනට අඳින්නේ කොහොමද මල් බොකේ එක කොහොමද හදන්නේ මේ ඕඩර් එකක් දෙනවා මේ අර ෆොටෝග්‍රාෆර්ට එන්න ඒ විදිහට ලක්ෂ ගානක් වියදම් කරනවා කවදාවත් ඔය කවුරු හරි එනවද මේ උපදේශනය සඳහා අපි බඳින්නයි යන්නේ ඊට කලින් අපි දෙන්නට පොඩි උපදේශනයක් අවශ්‍යයි අපේ යම්සි රද්දක් තියෙනවා අපි ඒක හදාගෙන අපි ලස්සනට විවාහ ජීවිතයක් ගත කරන්නේ කොහොමද ප්‍රශ්න ආවතින් කොහොමද ඒකට අපි මුහුණ දෙන්නේ කිනකේ සඳහා කවුරු කතාවද කොච්චර සුළු මුදලක්ද මේ වැය වෙන්නේ ඇත්තටම මිනිස්සු මේ දේවල් කරන්න ඕන ක්‍රිකට් වල කරනවා ඉතින් එයාල ඒක මේ හොඳ දේවල් ගන්න ඕනේ ඒ තමන් ඒ යම් කෙනෙක්ට ලෑස්ති වෙනකොට ප්‍රයොරිටිස් තමන්ට මුල්තර දෙන්න ඕනේ මොකද්ද අන්න අපේ අය ප්‍රයොරිටිස් අඳුරන්නේ නැහැ ඔක ප්‍රශ්නයක් මුල්තර දිය යුතු දේ අඳුරගෙන මනස හදා ගන්න දේ කොහොමද අන්නේ anu planning මිසි සලසුම් එක තමයි වැඩ කරන්නේ මොනවා හරි දෙයක් කරන්න යනවා දැන් හිතන්න අපි මූදට පණිනවා මූදට පණිනවත් පීනන්න ගන්නෙත් නැහැ දැන් නමුකද වෙන්නේ රලකට ගින් ගහගෙන කරලා යන්න පුළුවන් නමුත් අතර පීනුම ඉගෙනගෙන තියනවා එහෙම නැත්නම් අපි පීනුම් කට්ටලයක් දාගෙන ගියාන අපිට බේරෙන්න තිබුණා අන්න ඒකයි ඒක නිසා පණින්ට පෙර සිතා බලමු අපි සිතලා ලැස්තිලා කරන්ද එතකොට පවුලත් හොඳයි රටත් හොඳයි කිසිම කෙනෙකුට කම්ප්ලේන් කරන්න දෙයක් නෑ මේ විදිහට ඉගෙන ගන්න පුළුවන් දැන් අපි වෛද්‍යතුමේ ප්‍රායෝගික උදාහරණ ගෙන හර දැක්කේ අපගේ පවුල් සංස්ථාව දරුවන් එවැගේම තරුණ තරුණියන් විවාහ ජීවිතයට එළඹෙන පවුල් සඳහා කෙසේද මේ උපදේශනය තුළින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගත හැක්කේ මනස සුවපත් කරගත හැක්කේ ලෙඩ රෝග වලින් බේරිය හැක්කේ කියන මේ සීම කරුණු කාරණා තමයි අද ගෙදහට දැක්වේ. අදත් අපේ සාකච්ඡාවට සම්බන්ධ වූ සජීවි හීලින් හෝම් වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ජීවනි හසන්ත වික්‍රමතුංග වෛද්‍යෝ ඔබට බෙහෙවින්ම ස්තුති අපේ සාකච්ඡාවට. ඔබට බොහොම ස්තුති. ඒ වගේම මේ TNL ආයතනයටත් ඉතාම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ වැඩසටහන් සඳහා මට ආරාධනය කළා. ඔව් මෙවන් වෛද්‍ය වැඩසටහනකින් ඔබ හමු වුණු තුරු ඔබට ආයුබෝවන්.